අලුත් ව්‍යවස්ථාවක් ගේන එක පිළිබඳව රටේ ලොකු කතාබහක් තිබෙනවා. ඔබ ඒ පිළිබඳව දැනුවත්ද? ඒක නම් සාමාන්‍ය මාධ්‍ය අන්තිම පොඩ්ඩක් දැනුවත් වෙලා තියෙනවා. ඒ වුණාට මහත්මයා දැන් අලුතෙන් ව්‍යවස්ථාවක් ගේන එක නම් වඩා සුදුසුයි. මොකද මම මේ දැන්ට මේ අවුරුදු 1970 80 ගණන් වල ගෙන ව්‍යවස්ථාවන් මේකන් තියෙන්නේ. ඉතින් මේ මොකද ඒ කාලේ ජනගහනයත් අඩුයි. දැන් ජනගහනය වැඩි. දැන් කෝටි ගණක් දැන් දෙකෝටි ගණක් ඉන්නවා ජනගහනය. ඒක නිසා එනකොට ඒ කාලට අනුව අලුත් ව්‍යවස්ථාවක් තියෙන්න ඕනේ. මේ ඉතින් ඇත්ත වශයෙන්ම ව්‍යවස්ථාවක් ගේන හොඳයි. ගේනක විශේෂයෙන් කියන්න ඕනේ හැමතැන මොන ව්‍යවස්ථාව ගෙනවත් හැමදාම ගොවියා අසරණ වෙලා. ගොවියාගේ බඩුවක් විකුණ ගන්න නැහැ. බඩුවක් ඊටකට තෙල් පොහොර ටිකක් ගන්න දෙයක් නැහැ. හැමතැනටම ගියා මේ පුදුම දුක් හරදරයක් විඳින්න වෙන්නේ. දුක් මහන්සියලා හරියම් කරගත්ත එකත් මේ එක්ක විකුණ ගන්න බෑ. නැත්තම් අවුවෙන් වැස්සෙන් හානි වෙනවා. ඊළඟට වතුර නැතුව අවුවා වේලු මත් තින් ඒකින් හානි වෙනවා. ඉතින් ඒ ගැන බලන්න කවුරුවක්වත් නැහැ. මේකට මොනවා හරි කරන්න ගොවිතැනක් කරන්න කිව්වම වතුර චාර්ට් එකක් හදන්න ගියත් මොනවා හරි කරන්න ගියත් අපේ ඉන්න කට්ටිය ඔක්කොම මේ මේ ලොකු නිලධාරි කියන්නේ සීත කරපු කාමරේ ඉන්න නිලධාරි මේ පොතෙන් කොල කෑලෙන් මේ විතර කියන ගත්තු අය මේකේ මේ මේ ව්‍යවස්ථා මේක හදන්නේ මේ වතුර චාර්ට් එක හදන. ඉතින් එහෙම නෙවෙයි ගොවිතැන බත කරනකොට මේ ගොවි මහත්තුන්ගෙන් තොරතුරු ටික අරගෙන කොහොමද කරන්න ඕන කියලා අහලා කරන්න ඕන. ඒ වගේ තොරතුරු හොයලා අලුතෙන් ව්‍යවස්ථාවක් ගේනවනම් වඩා හොඳයි. මොකද දැන් ඉන්න ගොඩක් නිලධාරි ඉන්නවා. අවන් කතා අහලා තියෙනවා මඤ්ඤක කෝටි අගමුල දන්නේ නැති නිලධාරි මේක ඉන්නේ. ඒක නිසා ගොවියන්ගෙන් මේක තොරතුරු ටික අහලා බලලා ඒ ව්‍යවස්ථාවක් හදනවනම් වඩා සුසුයි මම නම් හිතනවා. ඔයගෙ දැන් පුළුවන් නම් ඔබතුමා මාධ්‍යකට දැනුවත් කරලා කරනවා ලොකුම ලොකු දෙයක්. කියන ඕන කෙනෙකුට කියන්න අනිවාර්යයෙන්ම ගොවියෝ ගැන බලලා කළා නුපුණ හරිවස්තාව හදනවා නම් ගොවියොත් එක්ක සමාගම් කතා කරලා මොකක් හරි ව්‍යවස්ථාවක් හදනවා වඩා හොඳයි. රටේ ජනතාවට හොඳයි, ගමේ ජනතාවට හොඳයි. මේක ඉන්න ඉහළම නිලධාරියාගේ කියන්නේ මැතියමුති ගොල්ලගේ ඉඳලා ඒගොල්ලන්ගේ වාසීට ඒගොල්ලන් හරි හම්බ කරගෙන ගන්න බලනවා මිසක් අහිංස ගොවියෝ ගැන බලන්නේ. ඉතින් අපි අපි දුක් මහන්සි වෙලා අපි දුක් විඳලා තියෙන එක විකුණ ගන්න බැරුව ගිය පීඩම්වත් ගන්න බැරුව අද වහ බීලා මැරෙනවා ඈ එල්ලිලා මැරෙනවා. නොකිය පැත්තකට ගිහිල්ලා හකලා තමන් දන්නේත් නැ මේ තමන්ට මොකද කරන්න ඕන කියලා ගිහිල්ලා හකලා අගලට ගිහිල්ලා මැරෙනකන් දන්නේම නැ. ඊට පස්සේ කියන මොනා වුණත් දන්නේ නැ මනුස්සට මොනා වුණත් දන්නේ. ඉතින් කොහොමද මේ ණය ගවා ගන්න තියෙනවා ණය ගවා ගන්න විදිහක් නැහැ. ඒවා ගැන ගොවියුන් ගැන උනන්දුවෙන් බලනවා නම් කොච්චර හොඳයිද. ඒ වගේ ව්‍යවස්ථාවක් හදන්න කියනවනම් මම නෙවෙයි දහස් ගණන් ගොවිය විතර කියයි. ඔයගෙ පුළුවන්.